හැලෝ යාළුවනේ කොහමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් හැමදාම වගේ අද තවත් ලස්සන බ්ලොග් එකකුත් එක්ක තමයි ඔයාලා හැමෝම හමු වෙන්න ආවේ මං. ඉතින් අද වීඩියෝ එකටත් ඔයාලා ගොඩාක් කැමති වෙයි කියලා මං හිතනවා. ඉතින් ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරගන්න. ඒත් එක්කම bell icon එකත් click කරන්න. එතකොට තමයි මං දාන අලුත් videos වල notifications ඔයාලට එන්නේ. ඉතින් එහෙමනම් එන්න අද වීඩියෝ එක බලමු. අද මම මේ vlog එක shoot කරපු දවසට කලින් දවස හවස් වෙලා අම්මදර ටිකක් හොයන්න ගියා. අම්මට තනියට කියලා මාවත් එක්කගෙන ගියා. ශිරබ බබා නිදාගත්තත් එක්කම මං එයාව අපේ අක්කලාගේ ගෙදර දිහා දාලා මාත් ගියා අම්මත් එක්ක. ඉතින් ඒතන ගොඩාක්ම ලස්සනයි. ඉතින් ගොඩාක් කාලකට පස්සේ තමයි මං එහාට ගියේ. ඉතින් එහාට ගියත් එක්කම මම පොඩි videos ටිකකුත් shoot කරගත්තා.
ඒත් එක්කම අනිත් දවසේ උදේ කෑමක ලේස්ටි කරගන්න යන්නේ හස්බන්ඩ් එදා පොඩක් පරක්කු වෙලා තමයි වෙටට ගියේ. ඉතින් එයාට උදේ කෑමකට දෝසෙ හදාගත්තා. දෝසෙ කියන්නේ ඉතින් ගොඩාක් ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් නිසා මම ඒක හදාගත්තා. පිටි ටිකක් අරගෙන ඒකට පොල් කිරි ටිකකුයි ඒ වගේම කහ කොඩෝයි ලුණු අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකකුත් එකතු කරගෙන තමයි මම මේ දෝසෙ මිශ්‍රණය හදාගත්තේ. ඒත් එක්කම එදා දවසේ උදේම ගොඩක් කට්ටියක් අපේ ගෙදරට ඇවිත් තිබ්බා. ඒ කියවත් ගමේ ගොඩක් කට්ටිය එකතු වෙලා ස්කෝල් ළමයින්ට කොළ කැඳකක් හදන ගමන් ඉන්නේ මේ. එයාලා කලින් දවසේම පලා ටිකක් හොයාගෙන ඇවිත් දීලා තිබ්බා. අම්මා ස්කෝල් කෑම එක හදනවත් එක්කම මේකත් හදාගත්තා. ඉතින් මම කලින් දාපු වීඩියෝ එකට ගොඩක් දෙනෙක් ගොඩක් ආදරෙන් එහෙම කමෙන්ට්ස් දාලා තිබ්බා. ඒත් එක්කම ගොඩක් දෙනෙක් තම තමන්ගේ ඩවුට්ස් ඔක්කොම මම අහලා තිබ්බා. ඉතින් මට දැනතරමට මම හැමෝටම වගේ උත්තර දීලා තියෙන්නේ. ඉතින් තවත් මොනවා හරි දේවල් දැනෙතව තිබ්බත් මගේ ඉන්ස්ටා ID එක මම පල්ලෙහක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්න. ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න කැමති නම් මගේ ඉන්ස්ටා එකෙන් මට මෙසේජ් එකක් දාන්න. මට දැනතරමට ඔයාලටත් කියලා දෙන්න උදව් කරන්නම්. ඒත් එක්කම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන ගොඩක්ම වැදගත් දෙයක් තමයි එදා මම මේ වීඩියෝ එකේ කියලා තිබ්බා මගේ මේ YouTube channel එකට monetization කරලා තියෙන්නේ තාමනම් අප්‍රූව් වුණේ නැහැ කියලා. ඉතින් එදා මම මේ වීඩියෝ එක දාලා ඒ කියන්නේ හවස වෙලානේ මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරේ. ඉතින් උදේ වෙලා උදේ හරියටම 4:35 වගේ වෙලාව වෙනකොට මොනිටයිසේෂන් එක අප්රූව් වෙලා තිබ්බා. ඉතින් ඔයාලා හැමෝගේම ආදරය නිසා තමයි මට මේ මෙච්චර ගොඩාක් ඉක්මනටම මොනිටයිසේෂන් එක අප්රූව් කරගන්න පුළුවන් වුණේ. ඉතින් මෙච්චර ආදරයක් දෙන ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තුතියි. ඉතින් දිගටම මේ විදිහටම ඔයාලගේ සපෝට් එක දෙන්න මට. ඉතින් මේ විදිහට ගොඩාක් කට්ටියක මට සපෝට් එක දෙනවා කියලා හිතනකොට ඉතින් මට ඇත්තටම ගොඩාක්ම සතුටුයි ගොඩාක්ම ආඩම්බරයි. ඉතින් මේ විදිහටම දිගටම මාත් එක්කම රැඳී ඉන්න ඔයාලා. ඒත් එක්කම පොඩි අදහසක් දෙමු කියලා හිතුණා. ඒ තමයි එදා දවල්ට අම්මා බීට්‍රූට් තමයි තෙලට ඔයාගන්න යන්නේ. අපේ අම්මා බීට්‍රූට් එක හදාගන්නේ ගොඩාක්ම වෙනස් විදිහට. ඒ තමයි මේ විදිහට ග්‍රේටර් එකකින් ග්‍රේට් කරගෙන තමයි අපේ අම්මා බීට්‍රූට් එක තෙලට ඔයාගන්නේ. ඉතින් ඔයාලගේ ගෙදරත් ඔයාලා බීට්‍රූට් එක තෙලට ඔයාගන්නකොට මේ විදිහට ග්‍රේට් කරගෙන ඔයාලා බලන්න. ඇත්තටම බීට්‍රූට් එක මේ විදිහට ග්‍රේට් කරලා අපි තෙලට ඔයාගත්තත් ගොඩාක් රසයි බීට්‍රූට් එක. අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න ඔයාලා. ඉස්සෙල්ලාම බීට්‍රූට් ටික මේ විදිහට ග්‍රේට් කරගත්තට පස්සේ මම තෙල් ටිකක් රත් කරගෙන ඒකට ලුණු ගෙඩියක් දා කපලා දාගන්නවා. ලුණු ටික හොඳට රන්වන් පාට වුණාට පස්සේ ඒකට අපි ග්‍රේට් කරලා තියාගත්ත බීට්‍රූට් ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට තවත් ලුණු ගෙඩියකුයි ඒ වගේම අමු මිරිස් කරල් දෙකක් වගේ එකතු කරගත්තා. ඊට පස්සේ කහ කුඩු මිරිස් කුඩු ඒ වගේම තුන පහ කුඩු ටිකකුත් එකතු කරගෙන ඒකට රම්පේ කරපිංචි ටිකකුත් එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට අපි ලුණු ටිකකුත් එකතු කරගන්නට ඕනේ. ඊට පස්සේ තෙල් ටික මේ විදිහට පොඩ්ඩක් වෙන් වී වගේ යනකොට ඒකට මම මිටිකිරි ටිකක් එකතු කරගන්නවා. මිටිකිරි අවශ්‍ය වුණත් විතරක් එකතු කරගන්නට පුළුවන්. ඒත් එක්කම හස්බන්ඩ් මට පොඩි තේයක් ගෙන තිබ්බා එදා. ඒ තමයි ගෑස් කුකර් එකක්. ඉතින් මං හීනකින්වත් හිතුවේ නැහැ එයා මේ විදිහට gift එකක් දෙයි කියලා.
ඉතින් මං එයාගාව ගෑස් කුකර් එකක් අරන් දෙන්න කියලා ඇහුවෙත් නැහැ. පොඩි ගමනක් යමු කියලා අඳ ගහගෙන තමයි මාව එක්කගෙන ගියේ. ඉතින් මං ඇහුවෙත් නැහැ කොහෙද යන්න කියලා. ඒ කිව්වොත් එයාගේ වැඩකට මොනවා හරි දෙයකට එයා එළියට ගියොත් එහෙම මාවත් සදබබවත් එකගෙන යනවා. ඉතින් එහෙමම මොනවා හරි එයාගේ වැඩකට යනවා කියලා හිතාගෙන තමයි මං ගියේ. ගියාට පස්සේ තමයි මං දැනගත්තේ ගෑස් කුකර් එකක් ගන්න තමයි කියලා. මගේ කලින් තිබ්බ ගෑස් කුකර් එක තමයි මේක. මේක ගොඩාක් කල් පාවිච්චි කරුවෙත් නැහැ. ගොඩාක් ඉක්මනට මේක දිරන්න පටන් ගත්තා. ඉතින් අපි මේක පාවිච්චි කරන්න නැතුව ඉමු කියලා ඉන්නකොට තමයි ගෑස් ප්‍රශ්නයත් ආවේ. ඉතින් ඒත් එක්කම මං ගෑස් එක ෆිල් කරුවෙත් නැහැ, ඒ වගේම ස්ටව් එකක් දෙන්නට ඕනෙත් නැහැ කියලා තමයි හිතාගෙන හිටියේ. මේ දවස් ටිකේම ගෙවල් වල ගොඩක් වියදමත් එහෙම වැඩි නිසා මං එයාගව ඇහුවෙත් නැහැ ගෑස් ස්ටව් එකක් අරන් දෙන්න කියලා. ඉතින් එයාම හිතාගෙන තමයි මට මේක අරන් දුන්නේ. මේ තෑගනම් ඉතින් මං හීනකින්වත් හිතුවේ නැති තෑග්ගක්. ඒ වගේම මට ගොඩාක් වටින තෑග්ගක්. මේ දවස් ටිකේම ගොඩාක් අමාරුයි ලිපේ හැම උයනකොට. ඒ කිව්වොත් සාමාන්‍ය මොනවා හරි කෑමක් හදනකොට ලිප ගාමිනේ ෆෝන් එකේ හෝල්ඩ් කරලා තියාගන්නේ. එතකොට ෆෝන් එක ගොඩාක් හීට් වෙනවා, ටෙම්පරේචර් එක වැඩි වෙනවා. එතකොට කැමරා එක වැඩ කරන්නේ මොකුත්ම වැඩ කරන්නේ නැහැ. විනාඩි 10ක් වගේ තියලා කූල් කරලා තමයි ආයෙත් ෆෝන් එක පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට ෆෝන් එක ගොඩාක් ඉක්මනටම ඩැමේජ් වෙනවා. ඉතින් මේ තෑගනම් මට වචන වලින් කියාගන්න බැහැ. එච්චරටම ගොඩාක්ම වටින gift එකක් මේ දවස් ටිකේම මට. ඉතින් හැමදාම වගේ අද වීඩියෝ එකටත් ඔයාලා ගොඩාක් කැමති වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලා තාමගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරගන්න. ඒත් එක්කම bell icon එකත් click කරන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හැමෝම හමු වෙන්න. සුබ දවසක්.